යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය තවදුරටත් ක්‍රියාත්මකයි. පසුගියදා රුසියාව තමන්ට සිදුවුණු බරපතලම හානිය බවට පත් කරගත්තේ කර්සන් ප්‍රදේශය ඔවුන්ට අහිමිවීමත් සමගයි. රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඔවුන් අත්පත් කරගත් ප්‍රධානතම අගනුවරක් විදිහටයි කර්සන් ප්‍රදේශය හඳුනා ගැනුණේ. කෙසේ වෙතත් මේ වන විට කර්සන් ප්‍රදේශයෙන් පසු බැස සිටින රුසියානු හමුදා බරපතල පරාජයකට ලක් වුණු බවයි යුක්‍රේන මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මේ වන විට යුක්‍රේන ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක යූරි ලිග්නට් ප්‍රකාශ කර තිබෙනවා රුසියානු හමුදාවන් මේ වන විට පසු බැසීම ඔවුන් ඉතාමත් ඉහලින් ජයග්‍රහණයක් ලෙස සලසනවා සේම මේ වෙද්දී ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝගයක් කර තිබෙනවා මෙතුවක් කාල සීමාවක් පුරා එල්ල නොකළ අති දැවැන්ත මිසයිල ප්‍රහාරයක් නොවැම්බර් 15-16 කියන දින වකවානුවලදී එල්ල කිරීම සඳහා. විශේෂයෙන්ම බාලිහිදී පැවැත්වෙන G20 සමුළුව පැවැත්වෙන සැසිවාර අක්තරතුරදී මෙම ප්‍රහාර එල්ල කරන්නට පුටින් සූදානමකින් පසුවන බවටයි මෙම යුක්‍රේන හමුදා ප්‍රධානියා සඳහන් කර තිබෙන්නේ. ඔහු මේ පිළිබඳ විශේෂයෙන්ම ඉග්නට් සඳහන් කරනද කාරණය යුක්‍රේන මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණා. ඒ වගේම ඔවුන් සඳහන් කර තිබෙන ආකාරයට රුසියාව අඛණ්ඩව මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවේ නැහැ යුක්‍රේනයට. නමුත් දැන්වන විට ඔවුන් සූදානම් වෙමින් ඉන්නවා unbelievable number of missiles fired at Ukraine. විශ්වාස කළ නොහැකි අදහාගත නොහැකි ප්‍රමාණයක් මිසයිල යුක්‍රේනයට එල්ල කරන්නට රුසියාව සූදානමින් සිටින බව තමයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙන්නේ. G20 සමුළුව පවත්වන මොහොතේදී මෙම ප්‍රහාර එල්ල කළ හැකි බවටයි යුක්‍රේනය සැක පළ කරන්නේ. ඒ වගේම තමයි මේ වන විට ඔවුන් වාර්තා කර තිබෙනවා ඉරානයෙන් ඩ්‍රෝන්ස් මිලදීගෙන පහර දුන්නා සේම පුටින් මේ වන විට ඉරානයෙන් මිසයිල මිලදීගෙන පහර දීම් සිදුවිය හැකි බවටයි ඔවුන් අනුකාන කරන්නේ. විශේෂයෙන්ම කැමිකේස් ඩ්‍රෝන් සරහා එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳ යුක්‍රේනය බරපතල ආකාරයෙන් සංවේදී වුණා. එය ජාත්‍යන්තරයට පවා දැනුම් දුන්නා. ඒ ඔස්සේ කිව් අගනුවරට දැවැන්ත ප්‍රහාර සමුදායක් මේ කැමිකේස් මිසයිල ඩ්‍රෝන් හරහා එල්ල කරනු ලැබුවා. ඒ නිසා මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව ඉරානයෙන් රුසියාව යම්මාකාරයකින් මිනිස් මරිහත් වීමකින් පාලනය නොකරන අන්මෑන් ඒරියල් වෙහිකල්ස් ඒ කියන්නේ සහයිඩ් 136 ඒ වගේම කැමිකේස් වැනි ඩ්‍රෝන්ස් ගන්නවට අමතරව බැලස්ටික් මිසයිලත් ලබා ගැනීමට සූදානමක් පවතින බවට තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් මේ තත්ත්වය පිළිබඳ ඉරාන පාර්ශ්වයෙන් තොරතුරු දැනට වාර්තා වන්නේ නැහැ. රුසියාව යම්මාකාරයක බරපතල හමුදා පරාජයකට ලක්ව ඇති බවත් ඒ නිසා ඔවුන් දැවැන්ත ප්‍රහාරයක් යුක්‍රේනයට එල්ල කරන්නට සූදානම් බවත් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම යුද්ධය පිළිබඳ පළ කරන වාර්තා පිළිබඳ යම් ප්‍රශ්නයක් පවතිනවා. බටහිර මාධ්‍ය එක්කාකාරයකුනුත් රුසියානු මාධ්‍ය තවත් ආකාරයකුනුත් තොරතුරු වාර්තා කිරීම දිගින් දිගටම සිදුවන වෙලාවා. කෙසේ වෙතත් දැනට වාර්තා වන තොරතුරු වලට අනුව යුක්‍රේන හමුදා ප්‍රධානියෙකුගේ ප්‍රකාශය තමයි according to Ukrainian intelligence Moscow is preparing for an ever large missile attack. මෙතෙක් කළ වුණු දැවැන්තම මිසයිල ප්‍රහාරයට මොස්කව් සූදානමින් සිටින බව තමයි යුක්‍රේන බුද්ධාංශය තහවුරු කරන්නේ.